එකේ නනතුරු අපි සූදානම් නැවතත් ඔබේ ආදරණීය ජීවිතේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට ඉතින් අපි සියත ටීවී හරහා ඔබට ඉතා විශේෂ වටිනා තොරතුරු බොහෝ ප්‍රමාණයක් බොහෝ දැනුම් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ දැනුමත් එක්ක ඔබ සන්නද්ධ විය යුතුයි. ඒ වගේම තමයි ඔබට තවත් දැනුම එකතු කරගන්නට නම් සියත ටීවී අපිත් එක්ක රැඳී යුතුයි. ඉතින් ඒත් එක්කම ඔබට මතක් කරනවා මම මෙන්න මෙහෙම කාරණයක්. ඔබ ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු කරනවනේ. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ මට වෙලාවම දිනේ මගේ වැඩ කරගන්න සතිර දවස් 7ක් නැතුව සතිර දවස් 8ක්වත් තිබ්බනම් ඔව් ඔබට ඔරලෝසුවක් මිලයට ගන්න පුළුවන්. නමුත් ඔබට කාලය මිලයට ගන්න බෑ. ඔබට යම් තොරතුරු ප්‍රමාණයන් යම් හැකියාවන් ප්‍රමාණයන් මේ හැම දෙයක්ම ඔබට එකතු කරගන්නට ඔබේ කාලය කළමනා කරගත්තොත් කාලය කළමනාකරණය කරගත්තොත් ඔබට අයිතිවාසිකම රැකගන්නට හැකියාව තියෙනවා. ඔබට සහ මට විවිධ අයිතිවාසිකම් තියෙනවා. ඒ අයිතිවාසිකම් ඔබ රැකගන්නේ කොහොමද සහ අනිත් අයගේ අයිතිවාසිකම් ඔබ සුරකින්නේ කොහොමද? අපි සූදානම් පොඩ්ඩක් මෙන්න මේ දිහාවට හැරෙන්න. අපි මේ අයිතිවාසිකම් ගැන කතා කරපු නිසා මට හිතුණා මේ මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා ඔබ සමග කතා බහ කරන්න. ඔබ දන්නවා ඔබ කටවචනට අහලා තියෙනවා මූලික අයිතිවාසිකම් කියලා අයිතිවාසිකම් කොටසක් තියෙනවා කියලා. නමුත් හරියටම දන්නවද ඒ මොනවද කියලා? ඔව් අද අපි ආරාධනා කරා නීතිඥ රජීව අමරසූරිය මහත්මයාට මූලික අයිතිවාසිකම් පිළිබඳව අපත් සමග කතා බහ කරන්න. අයිබෝන් ඔබතුමාට. ඔව් අපි පටන් ගත්ත තැනින්ම කතා කරමු. ඇත්තටම මේ මූලික අයිතිවාසිකම් කියලා මිනිස්සු කෑ ගැහුවට කවුරුත් දන්නේ නැහැ මොනවද මූලික අයිතිවාසිකම් කියන්නේ කියලා. ඇත්තටම මොකද්ද මූලික අයිතිවාසිකම කියන්නේ? මේක වැදගත් ආලෝචිත ප්‍රශ්නයක්. මොකද අපි දැන් කියනවා උද්ඝෝෂණ තියෙනවා අයිතිවාසිකම් මිලි දියව් දියව් කියලා කෑ ගහනවා. ඔව් ඉතින් ඒ සියලු වාතාවරණයත් එක්ක මම හිතන්නේ මේ මාතෘකාවත්යක් වැදගත්. මොකද සමහරට අපි ඉල්ලීම් කරනකොට අපි දන්නේ මොකද්ද මේ තියෙන මූලික අයිතිවාසිකම් කියන්නේ. මේ මූලික අයිතිවාසිකම් ඉස්සෙල්ලම අපි මානව අයිතිවාසිකම් අපි ඉංග්‍රීසි කියන්නේ හියුමන් රයිට්ස් කියලා. ඔව් ඉතින් මානව අයිතිවාසිකම් කියන්නේ ඉතින් අපි ඉපදුන දවසේ ඉඳන් ලෝකයේ ඒ මොනවද ඒ පුද්ගලික හැටියට අපිට තියෙන තිය යුතු අයිතිවාසිකම් අපිට වතුර තියෙන්න ඕන, ආහාර පාන තියෙන්න ඕන, බෙහෙත් තියෙන්න ඕන, විදුලිය සමහර කියන ප්‍රති අපේ අයිතිවාසිකම් තියෙනවා, අපේ යන්නේ ඉන්න අපිට ඕන තැනක ඉන්න අපිට අවශ්‍ය දේ අපේ ආගම අදහන් දී තියෙන ඒ අපේ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්. ඉතින් මානව අයිතිවාසිකම් අතරින් මුළු රටවල විවස්ථා තියෙනවා. ඉතින් මානව අයිතිවාසිකම් වලින් ඒ රටින් රට ඒ තෝරාගෙන තියෙනවා මොනවද අපි විවස්ථාවේ ඇතුලේ විශේෂයෙන් නීතිගත කළ තියෙන අයිතිවාසිකම්. දැන් ඒ විවස්ථාව ඇතුලේ තියෙන අයිතිවාසිකම් අපි කියන්නේ මූලික අයිතිවාසිකම්. මුතර අපි අයිතිවාසිකම් කියන්න පුළුවන්. නමුත් විවස්ථාවක ඇතුළු විවස්ථාව විතර විවස්ථාවිකුත් ආරක්ෂණය වල අපි දන්නවා රටේ විවස්ථාව කියන්නේ අපේ මූලික නීතිය. පරමාධිපත්‍ය ජනතාවට. දැන් ඒක දැන් හුඟක් මතුවලා තියෙන්නේ. අපේ නායකයින්ව දේශපාලක ඒගොල්ලන් අතේ නෙවෙයි. අපේ රටේ ඒ බලය පරමාධිපත්‍ය කියන බලය තියෙන අපි සියලු දෙනා අතරේ. අද අපි තමයි එකහුවලා අපේ නියෝජිතයන් පත් කරන්නේ. ඉතින් ඒ අපේ ව්‍යවස්ථාවේ 3 4 වගන්තිය තියෙනවා. ඒ පරමාධිපත්‍ය පිළිබිඹු වෙන්නේ අපේ ඡන්ද බලය නියෝජිතයන්පත් කරන අපේ මූලික අයිතිවාසිකම්. එහෙම කියවලා තියෙනවා. අපි මම හුඟක් කැමති මොකද කියනකොට ඒ තියෙන ඒ මූලික ලේඛනත් බලන්න. එතන මූලික අයිතිවාසිකම් තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදය. සිතීමේ නිදහස, හද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස. ඒක මූලිකම අයිතිවාසිකම්. අපිට හිතන්න නිදහසක් තියෙනවා. අපිට හිතන්න නිදහස ඒක නවත්තන්න මේ අපේ මේ සමාජයේ රටේ අපිට අපේ හද අපිට ඕන විදිහට අපිට කතා කරන්න කියන්න අපේ ආගම. මට කාටවත් කියන්න බෑ මගේ ආගම මොකක්ද කියලා. මේ මට අයිතිය තියෙනවා මේ මගේ ආගම අදහන්න. 11 වද හිංසා වලින් නිදහස. එක කිසිම තැනෙක්ටක බද හිංසාවල හෝ කූර අමානුෂික හෝ අවමන්සාගත සැලකිලි නැතොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ. මම මේ පැහැදිලි කරන්නේ කොහොමද අයිතිවාසිකම් ක්‍රියාත්මක වෙන්නේ කියලා.
දොළොස්වෙනි අයිතිවාසිකම සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම නීතිය පැසඳලීම සහ ක්‍රියාත්මක කිරීමේද නීතිය රැකවරණය සර්ව සාධාරණ විය යුතුයි. අපි කියන්නේ හැම පුද්ගලයාම නීතිය ඉදිරියේ සමානයි. ප්‍රායෝගික නීති ප්‍රශ්න තියෙනවා අපි ඔක්කොම දන්නවනේ. නමුත් නැත් ඒක වෙන්න ඕන. ඒක ප්‍රායෝගික ඒක හේතුවක් නෙවෙයි. ඇත්තටම ඒක ඇත්තටම මේ නීතිය ගරු කරන සමාජයක අපි සියලු දෙනාම නීතිය ඉදිරියේ කහ සමාන වෙන්න ඕනේ. ඒ විවද්දරට වෙනවා. ඉතින් සමාජයට දොළ ප්‍රශ්න උතන ඒ අපේ රටවල සමාජවල තියෙන ප්‍රශ්න අනු. ඉතින් ඒක තියෙනවා 12 එකේ. එතකොට තව තියෙනවා අයිතිවාසිකම් 13 එකේ තියෙන මේ නීතියේ නියම කරනු ලැබු කාර්යපටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තක සිරබාරයට ගැනීම නොකළ යුත්තේ. යම් තැනැත්තක සිරබාරයට ගන්න ලබන්නේ නම් යම් ඒ හේතුවක් කියනවා. නිකන් දැන් මේ වෙලාවේ ඒක බලපන් දැන් ගිහිල්ලා ගෙන උද්ඝෝෂණ කරන පුද්ගලයෙක්ව අල්ලලා ගිහිල්ලා ගිරිය දාන්න බෑ. ඒක නීති ප්‍රතිපාදනය. නීති අනුව වැරදක් කරලා තියෙනවා නම් ඒතකොට සමහර දඬුවම් ලබන්න වෙයි. නමුත් නීතියේ එහෙම වැරදක් නැත්නම් අපි කියලා කියමු ඔබතුමියයි මමයි ගිහිල්ලා මේ ඉස්සරහා බෝඩ් එකක් අල්ලන් හිටියා. එතන වැරදක් නැහෙනේ. නමුත් අපි ගිහිල්ලා කාටරි හානි කරලා හිංසා විදියට ගහලා මේ කරුත් වෙනස්. ඒතර ඒ වෙලාවේ අපි මූලික ඇත්තට අපි නීතියේ පටිපාටිට අනුව අපිව ඒ පටිපාටි සිරබාරයට එහෙම ගන්න බෑ. ඒතර 14 මේක වැදගත්. සෑම පුරවැසියෙකුටම භාෂණ නිදහස ප්‍රකාශය ඇතුළු අදහස් කිරීමේ නිදහස. දැන් අපි කියන්නේ අපේ අදහස් ඉදිරිපත් කරන්න උද්ඝෝෂණ කරන්න ඉතින් අයිතිවාසිකම ව්‍යවස්ථාවේ තියෙනවා. සාමකාමීව රැස්වීමේ නිදහස. සාමකාමීව අපි සියලු දෙනාට ඕනනම් නිහඬ උද්ඝෝෂණයක් කරන්න පුළුවන්. නිහඬ උද්ඝෝෂණයක්. නිහඬ නැති වුණත් කියන්නේ හඬ ළඟල. නමුත් සාමකාමී. එතකොට දැන් අපි ගිහිල්ලා ගිනි තියලා මේ ඒක කරන්න බෑ. සමහරවල් දැන් අපි අර එදා නවනිදා වෙච්ච දේ ඉතින් ඒකට හේතුවක් තිබුණානේ. නමුත් ඒ එතන ඉදිරියට ගිහිල්ලා වෙච්ච දේවල් නම් ඉතින් මේ නිදහසේ ආවරණය වෙන්නේ නැහැ. අපිට උද්ඝෝෂණය කරන්න පුළුවන් අයිතිවාසිකම් තියෙනවානේ. සාමකාමී. දැන් ඔබතුමා සඳහන් කර අපිට සිතන්න නිදහස තියෙනවා කියලා එක අපේ අයිතිවාසිකම. නමුත් මම අහන්න කැමතියි දැන් සිතීමේ නිදහස සහ ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේ දෙකක්. අපිට සිත නොවන දේක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දැකලා තියෙනවා මාධ්‍ය හරහා ලංකාවේ දැන් තිබෙන තත්ත්වය හරහා මේවට යම් සාධාරණයක් වෙලා තියෙනවාද? අපිට හිතන වගේම ප්‍රකාශ කිරීමේ නිදහසක් තියෙන පුළුවන්. එතන ඔව් තියෙනවා. දැන් අපිට සිතන්න ඕනේ දෙයක් පුළුවන් මොකක් දැන් සිතුවත් වෙන කාටවත් හානියක් වෙන්නේ නැහැ. නමුත් ওই මූලික අයිතිවාසිකම් ඇතුළෙම තියෙනවා සීමා රාමු. ඒ දැන් විශේෂයෙන් දැන් අපි සරලව මේකම දැන් මේක මේ නීතිමය මේ මේක නෙමෙයි. දැන් ඔය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සරලව කිව්වොත් ඒක වෙන එක්කෙනෙක්ට හානියක් නොවන විදිහට අපි කරන්න ඕනේ. ඒ සීමා තියෙනවා. ඒතකොට නැත්තම් මේ ජනතාව අර කුලප්පු කිරීම ඒ වගේ ඇවිස්සීම ඔය ජාතික ආගම් පදනම් මත කිරීම ජාතික ආරක්ෂාවට හානියක් ඒ වගේ අවස්ථාවකට අපිට ඒ නිදහස නැහැ. අපිට අපි අදහස් දැන් මෙතන ඇවිල්ලා මට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් දැන් මම කාටරි අපහාස කරනවා නම් මෙතන අපේ නීතියේ තියෙනවා දැන් අපහාස කිරීම. ඒතර ඒ වෙන නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. දැන් මට ඇවිල්ලා කියන්න බෑ මේ පුද්ගලයා නරකයි. මෙයා හොරෙක්. මෙයා මේ එහෙම එහෙනම් ඒතර මට පුළුවන් වෙනුනේ ඒක මට ඔප්පු කරන්න. ඒතර ඒ එතන සීමා වෙනවා. ඉතින් ඇත්තටම මාධ්‍ය පැත්තෙන් උත් අපි මාධ්‍ය නිදහස කියලා දෙයක්ත් තියෙනවා. නමුත් ඒ කියන්නේ ඒක ව්‍යවස්ථාවේ හැම නැති භාෂණයේ ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළේ තියෙන්නේ. නමුත් එතනත් සීමා තියෙනවා. මොකද යම් යම් දේවල් මාධ්‍ය හරහා වාරණය කළ හැකි හැකියාවකුත් තියෙනවා. ඒක වගකීම ඇත්තට මාධ්‍යට තියෙන්නේ අර ස්වයං self regulation කියන්නේ ස්වයං වාරණය. ඒක අපිම ඒක අපි වාරණය කරගන්නවා. ඇත්තටම මම හිතන්නේ සමහර වෙලාවට මොකක්ද ඔය තියෙන්නත් ඕනේ මොකද මේ ක්‍රමවේදයක් නම් ඒ වගේ ඉච්චන දුරට අපිට නෑ. ඉතින් අපි තනි තනියෙන්ම ඒ කරන්න ඕන. ඔව් දැන් අපි මූලික අයිතිවාසිකම් ගැන කතා කරන නිසා අපි හිතමු අපේ මූලික අයිතිවාසිකම් යම් හේයකින් කෙනෙක්ගේ මූලික අයිතිවාසිකමක් කඩ වුණා. එතකොට මේ අපි මේ සඳහා අධිකරණයට යනවා. අපි කොහොමද නඩුවක් ගොනු කරගන්නේ මේ වගේ දෙයකට? එතකොට දැන් අපේ මේ මූලික අයිතිවාසිකම් කියන අයිතීන ඇත්තට ඇතුළත් උනේ 72 ඉඳන් හුඟක්කට තිබුණා. 78 ඒ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන බලාත්මක කරන අධිකරණ බලයක් ඇති වුණා. 78 ආණ්ඩුක විවස් දැන් මම කියවපු එකේ දැන් මූලික අයිතිවාසිකම රජයේ ආයතනයක් රජයේ නිලධාරි බලයක්
හෝ රජයට සම්බන්ධ රජයේ කටයුතු කරන පුද්ගලික ආයතනයක් විසින් අපේ මූලික අයිතිවාසිකම කඩවුනොත් ඒ අවස්ථාවේ අපට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපේ අපේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් මාසයක් ඇතුලේ දැන් අපි සමාජ හිතන්න පුළුවන් මේ අපේ රජයත් එක්ක තියෙන මොකද්ද මේ සම්බන්ධය අපි මම ගෙදරින් ඉන්නේ මම ගාවක් කරලා ගොවිතැන් කරලා ඉන්න මට රජයත් නෑ ලොකු සම්බන්ධයක් තියෙනවා දැන් අපි උදාහරණ ගන්න අපි දැන් ගොවිතැන් කරනවා කියලා ඉතින් පොහොර සහනාධාරය උද පොහොර සහනාධාරය දුන්නේ නැත්නම් මගේ අයිතිවාසිකම් කඩ වෙනවා ඒතර සමහර වෙලාවට මම දන්නේ පොහොර ගැන උසාවියේ නඩුවක් තිබුණාද කියලා නමුත්තර අපේ උසාවියට කියලා කියන්න පුළුවන් දැන් මට මෙච්චර කාලයක් රාජ්‍ය විසින් පොහොර සහනාධාරය දුන්නා දැන් මේක නැවතිලා තියෙනවා තීරණේ වැරදි මේ තීරණේ කරන්න බෑ උසාවිය ඒකට මැදිහත් වෙන්නේ නමුත් ඒක අපි කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවනම් අපේ ව්‍යවස්ථාව අනුව ඒ මූලික අයිතිවාසිකම කඩ වෙච්ච වෙලාවේ ඉඳලා ඔ කඩ වෙන්න යනවා කියලා අපි දන්නවා. මේ අපි දන්නවා දැන් අනිද්දා මේ තීරණේ ගන්නවා. ඉතින් අපි දන්නවා. ඒ වෙලාවෙ උනත් යන්න පුළුවන්. ඒත් මාසික කාලයක් ඇතුළේ උසාවියක්. මොකද ඒකේ ඒ සිද්ධාන්තමය වශයෙන් එක ඇතුළත් කරලා තියෙන්නේ රජයක්කුත් ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ග කරගෙන යන්න දෙන්න ඕන. දැන් අපි සමහර රටවල තියෙනවා මේ මාසයන් නෙවෙයි ඕනක වෙලාවක. ඉතින් ඒකේ ප්‍රශ්නේ තියෙන ඒතර ඕන වෙලාවක උසාවියට යන්න පුළුවන් නම් රජයකුත් දන්නේ නැහැ ඉතින් අපි කරන දේ මොන වෙලාවෙයි උසාවි නවත්තයිද කියලා. ඉතින් ඒක නිසා අපේ විවස්ථාවේ තියෙනවා මාසයක් ඇතුළේ. ඉතින් මම අර සරල උදාහරණයක් උදාවික මේ වෙලාවේ ගොවි මහතාට ඕනනම් යන්න පුළුවන් යන්න තිබුණා ඒ වෙලාවේ. දැන් ආණ්ඩු විසින් ওই සහනාධාර නවත්වනකොට කියන්නේ මේ පොහොර මේ සබ්සිඩි එක. ඊළඟ කමෙන්ට් කියන්න තිබුණා මේක වැරදි තීරණයක් උසාවිය ඒ සමහර උසාවිය බලයි ඒකට පුළුවන් ද ඇතුළේ නැද්ද කියලා මොකද ප්‍රතිපත්තීමේ තීරණයක්ද ඒට එහා යන තීරණයක්ද ප්‍රතිපත්තීමේ තීරණ සම්බන්ධයෙන් නම් උසාවිය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නඩුකරයක් තියෙනවා නම් අපි ශ්‍රේෂ්ඨාධික ගිහිල්ලා ඉදිරිපත් කරලා ඒ අපේ අයිතිවාසිකම උසාවිය මාර්ගයෙන් ලබා ගන්න බලනවා. ඉතින් අනිත් එක වැදගත් දේ තියෙන්නේ ඔය මූලික අයිතිවාසිකම් නඩුවට බන්දිත් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රියාව වැරදි කියනවට අමතරව අපිට හානියක් වෙනත් තියෙනවා නේ ඒ බන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ගයෙන් අපිට ඉල්ලන්න පුළුවන්. ඔව් ඉතින් ඔබ මූලික අයිතිවාසිකම් පිළිබඳව හොඳින් දැන කියා ගන්නට අවශ්‍යයි. ඔබට මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා මේ අපිට ඔරලෝසුවක් මිලියට ගන්න පුළුවන් නමුත් කාලය මිලට ගන්න බෑ. ඉතින් මේ කාලය ඇතුළේ ඔබ කරන්නා වූ සෑම කටයුත්තක් පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුයි. නීතිචුමන්ගෙන් මට අහන්න හිතෙනවා දැන් අපේ රටේ නීතියක් තියෙනවා. හැබැයි යම් තැනක නීතිය සර්වසාධාරණද නැද්ද කියන එක පිළිබඳව අපිට පුංචි ගැටලුවක් පවතිනවා. නීතිය රැකවරණය සර්වසාධාරණීය විය යුතුයි කියලා තියෙනවා. ඒක එහෙමද? 12 වගන්තියේ ඔබතුමිය ප්‍රශ්න මේ තියෙනවා කෙලින්ම නීතිය පැසදලීම සහ ක්‍රියාත්මක කිරීමේ නීතියේ රැකවරණයද සර්ව සාධාරණ මිතුරු. ඒක ඉංග්‍රීසින් අපි ඉක්වලිටි ඇන් ඉක්වල් ප්‍රොටෙක්ෂන් ඔෆ් ද ලෝ. ඉතින් අපි ඉස්සල්ලා නීතිය ඉදිරියේ අපි ඔක්කොම සමානසේ සැලකෙනවා. කවුරුණත් ජනාධිපතිතුමා වුණත් ඒ නීතියේ සම්මතය අනුව සමාන වෙන්න ඕන. ඊට අමතරව නීතිය රැකවරණය ඒක මම හිතන්නේ ඊටත් වඩා වැදගත්. මොකද අපිව අපේ නීති තියෙනවා අපිව කරන දේ ඒ රාමුවකද තියාගන්න. නමුත් අපටත් රැකවරණයකුත් තියෙන්න ඕනේ. දැන් කවුරුරි ඇවිල්ලා අපට හානියක් කරන්න යනවනම් අපට ඒ අයිතිවාසිකම් තියෙනවා ඒ පොලිසිය මාර්ගෙන් අපි ආරක්ෂා වෙන්න. අපි පොලිසියෙන් ආරක්ෂා වෙන්න ඕනේ නෑ. පොලිසියටත් තියෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවක අපි දැන් කතා කරලා ඔය 119 එක කතා කරලා කිව්වොත් එන්න කියලා. ඒ කියන්නේ අපේ ප්‍රශ්නයක් තියෙනවා අපි තැමිය ගහනවා ගෙදරට එන්න කියලා රැකවරණය දෙන්න ඕනේ. මොකද ඒ අයිතිවාසිකම් ඔක්කොමලට තියෙනවා. ඉතින් මේ ඉතින් ඒක තමයි ඒකේ අදහස් වෙන්නේ. නමුත් ඒක ඇතුළේ තව පොඩි අදහසකුත් තියෙනවා. ඒකත් මම කියන්න ඕන. දැන් සමානාත්මතාව තියෙන සංකල්පයේ ඒ ඉංග්‍රීසි කියන රීසනබල් ක්ලාසිෆිකේෂන් සාධාරණ මේ අර මේ ක්ලාසිෆිකේෂන් එක මේ කියන්නේ දැන් අපිට සමාන කියලා අපි අදහස් වෙන හැමෝම දැන් සමානයි කියලා හැම කිව්වට නීතිය ඉදිරියේ සමානකම බලන්නේ ඒ තියෙන ඒ පරායස ඇතුලේ.
දැන් උදාහරණ මං සිම්පල් මේ මේ සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි ආණ්ඩුව දෙනවා මොකක්ද සහනයක් කියමු මධ්‍යම පළාතේ කුඩා කර්මාන්තවලට. මධ්‍යම පළාත කියන මොකක්ද හේතුවක් නිසා මධ්‍යම පළාතේ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා රජයට. ඒතර රජය විසින් මොකක්ද දෙන සහන ආධාරයක් හරි ටැක්ස් කියන බදු සහනයක් හරි මොකක්ද මධ්‍යම පළාතේ කුඩා කර්මාන්තවලට. දැන් මම දකුණු පළාතේ කුඩා කර්මාන්ත හිමියෙක්. ඒතර මට කියන්න මට දැන් අර සාධාරණව බැලුවොත් දැන් අර අතන දෙනවා මටත් ඒක ඕනේ කියලා මම දැන් උද්ඝෝෂණය කරනවා. ඒතර රාජ්‍ය සමහරට ඇවිල්ලා කියන්න පුළුවන් නෑ අපි දෙන්නේ මධ්‍යම පළාතේ කුඩා කර්මාන්ත කරුවන්ට. මොකද අපිට තේරෙලා තියෙනවා මධ්‍යම පළාතේ මන්නේ මේ උදාහරණයක් විතරයි මම මේක ඇත්ත කතාවක් නෙවෙයි. මධ්‍යම පළාතේ මොකක් හරි හේතුවක් නිසා කුඩා කර්මාන්ත වලට මේ මේ මෙතක් මෙතක මේ 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 මෙච්චර කල් රාජ්‍යයෙන් සහයෝගය අඩුයි හැරි මොකක් හරි ඒක නිසා තමයි අපි මෙතන දෙන්නේ. ඉතින් ඔබතුමා දකුණු පළාතේ කුඩා කර්මාන්ත කරුවෙක් නිසා ඒක අයිතිවාසිකම හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මධ්‍යම පළාතේ මේ මේ මොකද්ද මේ ලොකු කර්මාන්තයක් කරන පුද්ගලකෙ මටත් දෙන්න. එතන මේක අපි කුඩා කර්මාන්තවලට දෙන්න. නමුත් ඒ අයිතිවාසිකම වෙන මධ්‍යම පළාතේ කුඩා කර්මාන්ත කරුවෙක්ට හම්බ වෙන්නේ නැත්නම් යාට අයිතිවාසිකම තියෙනවා. reasonable classification කියන්නේ මේ ඔය සාධාරණත්ව මුළු ධර්මයේ ඇතුළේ තියෙන කොටසක්. ඉතින් අපි කොහොමද සමාන කිව්වට ඒ නියදි තියෙනවා. ඒ සමානත්වතාවයේ දැන් ඔබතුමිය මාධ්‍යවේදී. මම නීතිඥ. අපි වෙන වෙන group දෙකක ඉන්නේ. කියන්නේ සමහර වෙලාවට. සමා දැන් අපි ඉන්දන ඕනේ කොට අපි දෙන්නම එකම group එකේ ඉන්නේ. අපි දෙන්නට මොනේ ඉන්නේ. නමුත් සමහර වෙලාවට ඔබතුමියට දැන් මේ ප්‍රවෘත්ති හරි මොකක් හරි නිවේදනය කරන්න එන්න ඕන නම් එතකොට ඒ ඔබතුමියට තියෙනවා මට වඩා අයිතිවාසිකමක් මේ 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 එන්න. එතකොට ඉන්දන දෙන්න ඕනේ. දැන් මට ඊළඟ දවසේ උසාවිය යන්න තියෙනවා නම් ඒ සමයෙන් මට ඒ අයිතිවාසිකම තියෙනවා. ඉතින් ඒක ඇතුළෙත් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ සාධාරණත්වය කියන සංකල්පය එහෙමත් බලන්න ඕනේ. දැන් සමහරට කියන්න පුළුවන් අරයට දෙනවා මට දෙන්නේ නැත්තේ ඊට පස්සේ දියව් දියව් කියලා. ඔව් දැන් ඕකට අපිට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක මේ දවස් කීපය තුළ සාමාන්‍ය පෙල් ලියන්න යන ළමයිගේ කාල් සටහන හෝ ID කාඩ් එකට මේ තෙල් පොලිමේයින් නැතුව අරගන්න අවස්ථාව ලැබලා දීලා තිබුණා. ඒක ගුණන්ට විශේෂත්වයක් දෙන්න ඕනේ. ඔව් විභාගෙ දිය යුතුයි. ඒතකොට මේ ඕලෙවල ඉනවුරුදු කරන ළමයට ඒක දෙන්න බෑ. බෑ. නේ? ඔව් ඉතින් මේ පිළිබඳව අපි අවධානය එකතු කරගන්න ඕනේ වගේම තමයි මේ පිළිබඳව දැනුම අපි සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි නර්මන පිරිසට ඒ වගේම අපිව දැනගන්න පිරිසට අපි යම් තොරතුරක් තමයි මේ ලබා දෙන්නේ. එතකොට ඔබට අයිතිවාසිකමක් තියෙනවා තොරතුරු දැන ගැනීම පිළිබඳව. තොරතුරු ලබා දීම පිළිබඳව අපිටත් අයිතිවාසිකමක් තියෙනවා. අපි කතා කරමු තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳව. ඒක හුඟක් හොඳ අයිතිවාසිකමක්. අපිට 2019 ඔය ආණ්ඩුකම කියන 2016 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් තමයි ඒ අයිතිවාසිකම ලැබුණේ. රටවල් හුඟ රටවල් රාශියක අයිතිවාසිකම අලුත් අයිතිවාසිකම. දැන් ඔය මුල් කාලේ 60 ගණන් වල කියන අයිතිවාසිකමට අලුතින් අපෝ අයිතිවාසිකම. තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම. ඒක අපේ ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තියෙනවා 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව මාර්ගයෙන්. ඒ වෙනස් වෙන්නේ නැහැ මේ 21 ගැන කතා කරාට ඒක ශක්තිමත්ව තියෙනවා. ඒ අයිතිවාසිකම කියන්නේ රාජ්‍යයේ හෝ අර මං මූලික අයිතිවාසිකම් කියන්නේ රාජ්‍යයේ හෝ රාජ්‍ය අනුබද්ධ ආයතනයක තොරතුරක් තියෙනවා. ඒ ඇතර මේ මේ තියෙන නිර්වචනය රාජ්‍යයටත් වඩා පොඩක් පොඩක් පිට යනවා. නමුත් අපි දැන් සරලව බලමු. ඒ ආයතනයක මොකක්ද තොරතුරක් තියෙනවා. මහජනතාව රටේ පුරවැසියෙක් හැටියට මට අයිතිය තියෙනවා ඕනෙක් කෙනෙක්ට ඒ තොරතුරු ලබා ගන්න. ඒ අපිට තොරතුරු දැනගෙන පනතකුත් තියෙනවා 2016 ඒ සීමා තියෙනවා තොරතුරු ගන්නකොට. නමුත් ඒ මහජන සුභසිද්ධිය හා සම්බන්ධ තොරතුරක් නම් දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් ඔය තියෙනවා මේ ටෙන්ඩර් පටිපාටි ඔය හුඟක් චෝදනා කරනවා මේ ඔය සල්ලි හම්බ කරන්නේ ඔය වගේ ඇතුලෙන්. ඉතින් ටෙන්ඩර් පටිපාටියක මේ කාට හරි ටෙන්ඩරේ ලැබෙනවා. ඒක සමායට දෙවනි ලැබෙන්නේ නැති ඒ පාර්ශ්වයට ඉල්ලීමක් කරන්න පුළුවන් තොරතුරු දැනගීම පද මොන ඒ පළවෙනි දීපු
ඒ සාර්ථක ටෙන්ඩර් කරුවන්ට කරුවාගේ මේ ඒ තියෙන ලංසුවේ කොපියක් දෙන්න. නැත්තම් මටයි කියන්නේ මම කියන්නේ මේ පුරවැසියෙක්ට මට අයිතියක් තියෙනවා. මේ අර ඇමතිතුමා කතාවක් තියෙනවා ඇමතිතුමා සිංගප්පූරුවට ගියා මේ මොකකරි අපිට යන්න බැරි යනවනේ කතාව තියෙනවා මම දන්නේ නැහැ. ගියා එහෙම රජයෙන් ගෙව්වා කියලා පෞද්ගලිකනේ රජයෙන් ගෙව්වා කියලා මේ තියෙනවා එහෙම රජයෙන් ගෙවීමක් කළා කියලා. මම දැනගන්න ඕනේ. මොකද මම පුරවැසියෙක් මේ අපේ රටේ මුදල් තමයි පාවිච්චි කරන්නේ. මම දැනගන්න ඕනේ එහෙම එකක් වෙලා තියෙනවා. නැත්තම් අපි වෙන මොකක් හරි තියෙනවා මේ මොකක් හරි මිලදී ගැනීමක් කරලා කියන්නේ මොකක් හරි අමාත්‍ය දෙපාර්තමේන්තුවක මොකක් හරි මිලදී ගත්තා. මට දැනගන්න ඕනේ පුරවැසි කියලා ඒකේ මොකද්ද වටිනාකම මොකක්ද ගත්තේ කියන්නේ සරල උදාහරණයක් ඒ වගේ අපිට ඔය රාජ්‍ය ආයතන විශේෂයෙන් තියෙන ඔය තොරතුරු දැන ගැනීමට අපිට අයිතියක් තියෙනවා. ඒක නැත්නම් දැන් නරඹන ප්‍රේක්ෂිකාවන්ටත් ඒක ප්‍රයෝජනවත්. අපි හිතනවානේ දැන් අපේ රටේ දේවල් එනවා අපට කිසිම බලයක් සම්බන්ධතාවයක් නැහැ අපි දුකින් ඉන්නවානේ. එහෙම නැහැ. අපටත් පුරවැසියෙක් හිටිට අයිතිවාසිකම් තියෙනවා. එකක් අර ඡන්ද වෙලාවේ හරි පුද්ගලයා දාන එක. ඒකනේ කාලෙන් කාලෙට. නමුත් අපි දැන් දන්නවා මෙතන මේ අපේ ගමේ ග්‍රාම නිලධාරි මහත්තයා මේ වැරදක් කළා තියෙනවා. අපි දන්නවා මේ වැරදි කියලා. මට නෑ මේක ඔප්පු කරන්න ලේකන. මෙතුමා ලොකු දෝෂණයක් කළා තියෙන්නේ. නමුත් මට ලේකන. ඉතින් තොරතුරු දැන ගැනීම පනත යටතේ මට ඒක හරි සරලයි. ලියුම් කවර එක මොකද හැම රාජ්‍යයේ ආයතනයක දෙපාර්තමේන්තුවක අංශයක නිලධාරිවල තොරතුරු දැන ගැනීම නිලධාරියෙක්පත් කරන්න. ඒ වෙබ්සයිට් එකට ගියොත් ඒ ආයතනයේ තියෙනවා කවුද තොරතුරු දැන ගැනීම නිලධාරියා. එයාගේ නමක් තියෙනවා, ඇඩ්‍රස් එකක් තියෙනවා. ඉතින් අපිට සරලව ලියුමක් ලියන්න පුළුවන් එතුමාට. හේතු දක්වන්න ඕනේ තොරතුරු දැන ගැනීම පනත යටතේ ඇයි මට ඕනේ කියලා කියන්න ඕනේ. මම ලියලා ඉන්නවා මෙහෙම මට මෙහෙම මේ තොරතුරු ඕන. මට කරුණාකරලා ලබා දෙන්න. ඒතකොට ඒ තොරතුරු දැන ගැනීම නිලධාරියාට මේ යුතුකමක් තියෙනවා. මම කාල පරිච්ඡේදයක් තියෙනවා සති දෙකක් වගේ කාලයක් ඇතුලේ මට දැනුම් දෙන්න. මේක ලබා දෙනවද නැද්ද? ලබා දෙන්නේ නැත්නම් මොනවද හේතු සාධක? ඒ හේතු සාධකත් තියෙන්නේ පනති තියෙනවා මේ අවස්ථාවල විතරයි මේක අපිට නොදී ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට අගතියටපත් වෙනවා. අපිට ඒට ඉහලින් තියෙනවා ඩෙසිග්නේටඩ් ඔෆිසර් කියලා. ඒ වෙබ්සයිට් එකේ තියෙනවා. අපිට තව ලියුම් කියලා විතරයි. register post මුකුත් තෝන්නේ නැහැ. ඒක හරියටම කියවන්න නිකන් අර රුපියල් 15 හරි 20 මුද්‍රයක් දාලා අර පොඩි half sheet එක ලියන්න ඕනේ. ලියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. මේක විතර දුන්නද එතනින් තොරතුරු දැනගීම මේ කොමිෂන් සභාවට අපීල් කරන්න. ඒත් සාමාන්‍යයෙන් තොරතුරු දෙන්න ඕනේ. සමහර වෙලාවට අර පෞද්ගලික තොරතුරු තියෙනවා නම් දැන් උදාහරණයක් වශයෙන් මොකක් හරි නිලධාරී කෙනෙක් ආණ්ඩුවෙන් නිලධාරී මහත්තයෙකුට ලැබෙන වැටුප ඒක සමහර අය කියයි. ඉතින් ඒකත් අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් සමහර දැනගන්න පුළුවන් වෙයි. නමුත් එයාගේ පෞද්ගලික එයාගේ මොකක් හරි මේ පෞද්ගලික තොරතුරක් ඒතකොට එයාගේ පෞද්ගලිකත්වයට ඒක හානියක් වෙනවා නම් ඒතකොට නොදී ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපිට පෙන්වන්න පුළුවන් නෑ මහජන සුභසිද්ධියට මේ තොරතුරු අපිට වැදගත්. අපිට මේ දැනගන්න ඕන. සුළු සරල ලියුම් කැලකින් කියන්නේ කුඹලට පුළුවන් කරන්න. ඒක අපේ ඇත්තට අපේ අපේක්ෂා අපේ රටේ නීති තියෙනවා. නීති අඩුපාඩුවක් නැහැ. නමුත් මම හිතන්නේ ලොකුම දුර්වලතාවය තියෙන්නේ අපේ නීති ක්‍රියාත්මකව. මොකද අපි මහජනතාව දන්නේ නැහැ. සහ නීති පිළිබඳව දන්නේ නැති එක තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ. අපි දන්නවා දැන් මම ඊයේද පෙරේද සාකච්ඡාවක හිටියා. අර අල්ලස්සා දෝෂණ කොමිෂන් සභාවේ ඒ පනතක් තියෙනවා. ඒකේ මම මට කෙනෙක් කිව්ව නීතිඥ මහත්මයා කිව්ව දෙයක්. ඒ පනතේ හුඟක් මේ වගන්ති තියෙනවා. ඇත්තට ක්‍රියාත්මක වෙන්නේ නැති. දැන් අපි කියනවානේ මේ දැන් හුඟක් වෑයම් කරා දැන් සමහර කට්ටිය රට යනවා පැනලා යනවා උසාවියෙන් ගිහිලා නියෝගයක් ගන්න. ඇත්තට අල්ලස් පනතේ ඇතුළෙත් තියෙනවා. ඒ කියන්නේ අල්ලස් චෝදනාවක් කරලා හරි මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක අල්ලස් කොමිෂන් සභාවට කාගේ හරි මේ ගුවන් කියන්නේ පාස්පෝර්ට් එක අතිරිවා කියන්නේ ගන්න. ඉතින් ඒක අපි දන්නේ අපි කියන්නේ නීතිඥවරු හැටියට අපි දන්නවා. නමුත් ඉතින් එතන ගිහිල්ලා ඇත්තටම මේ කම්ප්ලේන්ට් එකක් තියෙනවා නේද? ඒ වගේ දැන් ඒක උදාහරණ
ඒ වගේ අපි දැන් උතුරු දැනගෙන පණත තුඟක් අය දන්නේ නැහැ. ඉතින් ඔය ඔය නොදැනුවත්කම නිසා තමයි සමහර වෙලාවට ඔය වැඩදි කරන කට්ටිය දිගටම කරන්නේ. නමුත් අපි ජනතාව හැටියට අපි අපි ඔක්කොමයි දැන් දියව් දියව් නෙවෙයි. දැන් දියව් කියලා නේ සමහර වෙලාවට දියව් දියව් කියලා අපි කෑ ගැහුවට ඉතින් දවස් දෙකක් තුනක් කරන මිනිස්සු නිකන් බල බල යනවා. දැන් ගෝල් ෆේස් කියන්නේ ගාලු මුදල් උද්ඝෝෂණය වෙනස්. එතන කට්ටිය වෙනස් වෙනවා වෙන වෙන. නමුත් සමහර අපි පාරවල් දකින්නනේ මේ මේ බෝඩ් අල්ලන් ඉන්නවා. ඉතින් කවුරු හරි කියවන්නෙත් නැහැ. නමුත් අපි ඒ ඒ ඉල්ලීම කරන අතුරුතුර නීතියේ තියෙන්නේ මොකද්ද? අපිට කොහොමද නීතියෙන් තොරතුරු දැනගැනීමෙන් ගන්නෙ? දැන් මේක උදාහරණයක්. මට මට හානියක් කොහොමද? ඉතින් ඒ ඒ අයිතිවාසිකම් තියෙනවා. සමාජයෙන් අපි දන්නේ නැත්නම් මේ ළඟපාත නීතිඥ මහත්මයෙකුත් හම්බ වෙලා මට කොහොමද මේ ප්‍රශ්න තියෙනවා කොහොමද මම මේකට මුහුණ දෙන්නේ? ඔව් ඉතින් ඔබ තොරතුරු දැනගත යුතුයි. ඔබ තොරතුරු දැනගත යුතුයි වගේම තමයි තොරතුරු දැනගත්තම ක්‍රියාත්මක කරන්නත් ඔබට අවබෝධයක් නැත්නම් නීතිඥ මහත්මයෙක් එක්කතු වෙලා මේ පිළිබඳව කතා කළ යුතුයි. ඔබට ඉඳගන්න හිටගන්න වගේම ඔබට ආහාර ගන්නත් අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම තමයි රටේ සිදුවන ඕනම ප්‍රශ්නිකට ඔබට කතා බහ කරන්නත් අයිතිවාසිකමක් තියෙනවා. ඔබ මේ රටේ බදු මුදල් ගෙවන ඔබේ බදු මුදලින් යම් යම් අය ජීවත් වෙන අධ්‍යාපනය ලබන රටක් මේක. ඒ නිසා අපි ඒ පිළිබඳව සිතිය යුතුයි. අපේ කාල වේලාව කෙමෙන් කෙමෙන් ගෙවි යන නිසා අපි සූදානම් අද දවසේදී මෙම කතා බහට විරාමයක් තබන්නට. ඉතින් ඔබතුමාට තවත් දවසක ආරාධනා කරනු අපි කතා කරමු මූලික අයිතිවාසිකම් පිළිබඳව. බොහෝ දේ කතා බහ කරන්න තියෙන නමුත් කාල වේලාව මධිකමක් අපිට මේ වෙලාවේදී සිද්ධ වෙන ඔබගෙන් සමගෙන යන්නට. ඒ වගේම තමයි අද දවසේදී අපිත් එකතු වුණේ නීතිඥ රජීව අමරසූරිය මහත්මයා. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ආයුබෝවන් අපිත් එක්ක එකතු වුණාට. ආරාධනා කරන නැවතත් තවත් දවසක අපිත් එක්ක එකතු වෙන්න. පොඩි දෙයක් මට කියන්න පුළුවන් ඉවර නිසා. ඔව් ඔබතුමිය කිව්වා මේ අර අපේ කාලය සීමා වක් තියෙනවා. ඇත්තට ජපානයේ ලෝක යුද්ධෙන් පස්සේ ඒ ජපානයේ දවස් 5ක් නෙවෙයි දවස් 6ක් වැඩ කළා. ඉතින් අපි දැන් යන විදිහට ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් තරමක් ওই කාලය ඇතුලේ පුළුවන් දේක් කරන්න ඕනේ. ඔව් අර සතියේට දවස් 7ක් නෙමෙයි 8ක් තිබ්බනම් හොඳයි කියන කතාව තමයි අපිට මෙතන කියන්න වෙන්නේ. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. විරාමයෙන් අනතුරු නැවතත් එකතු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.